තෙරුවන් සරණයි මගේ දරුව හැමෝටම විශ්වයේ ආශිර්වාදය සුබාධාමි උපරිතම බලයන්ගේ ශක්තිය ආශිර්වාදේ නිරන්තරයෙන්ම ඔබ වෙතට ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද මට හිතුණා තවත් ජීවිතේ එක්තරා පැතිකඩක් පිළිබඳව දරුවන් එක්කලා බෙදා ගන්නට ඕනි කියලා. දැන් පුතේ අපි අපේ මේ ජීවිතය ඉදිරියට අරගෙන යද්දී අපිට විවිධාකාර විදියට ඇත්තටම කියොත් එක අභියෝගයක් කියන්න පුළුවන්. එක අතකින් අපිම පරීක්ෂණයක් කියලා කියන්න පුළුවන්. විවිධාකාර විදියට පරීක්ෂණ අභියෝග එන්නේ. ඒකට හේතුව තමයි අපි මේ යන ගමන අපේ ශක්තිය විතරක් පදනම් කරගෙන යන ගමනක් නෙමෙයි. මේ සෝබාධමෙන් අපි ශක්තිය ගන්නවා. ඊට අමතරව අපෙන් ශක්තිය ඉල්ලන පිරිසකුත් ඉන්නවා. එහෙම දෙකක් ඉන්නවා. මේ අපි වටා විවිධ අපි කිව්වොත් එහෙම විවිධ බහිරවාත්ම වෙසෙනවා. ඊළඟට දේවාත්ම වෙසෙනවා. ඉතින් මේ විදිහට මේ සෝබාධම තුල ඇත්තටම තියෙන පුතේ ශක්ති ගනුදෙනුවක්. ඇත්තටම තියෙන ශක්ති ගනුදෙනුවක්. මේ ශක්ති ගනුදෙනුව නිවැරදිව අපි පවත්වාගෙන යෑම තුල අපිට බොහෝ දේ නිර්මාණය කරගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් එතකොට දැන් සමහර වෙලාවට සමහර දරුවෝ මාත් එක්කලා කියන කතාවක් තමයි මට අභ්‍යාස කරන්න විදියක් නැහැ. මම මේ අභ්‍යාස කරනවා ඒ කරනකොට සමහර අය මේව හැල්ලු කරනවා. මේ මම මේ බොරු මිත්‍යාවත කියලා කියනවා. දැන් මගේ දරුවෝ සමහර දරුවෝ මේ අදත් මට එක පණිවිඩයක් හම්බුණා. එයා හින්දම තමයි අද මම මේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ. එයා හරීම හොඳට අභ්‍යාස කරන මගේ දරුවේ. ඒ අභ්‍යාස කරද්දී එයාට එයාගේ කවුරු හරි නෑදෑ වෙන කෙනෙක් මේ පිළිබඳව හරි විවේචනාත්මකව කතා කරනවා. ඉතින් මටත් මේ විවේචනේ මාවත් විවේචනය කරාලු. එතකොට එයාට ඒකට ගොඩක් තරහ ගිහිල්ලා එයා එයාට බැනලු හොඳටම. ඉතින් බැනලා එයාට හරි දුකයි. දැන් මම කියලා තියෙන්නේ ඒ ගැන එපා. දැන් ඇත්ත තමන්ගෙම කෙනෙක් තමන්ට ගොඩාක් රිද්දනකොට තමන්ට ගොඩාක් දුක හිතෙනවා. හැබැයි දැන් අපි මේකේ යථාර්ථය පැහැදිලි කරගන්න ඕනේ. අපි දැන් අපි පුතේ මේ ජීවත් වෙනකොට අපි කවුරුත් නැති ලෝකයක නෙමෙයි ජීවත් වෙන්නේ. අපි මිනිස්සුත් එක්ක ජීවත් වෙන්නේ. ඔබේ සමීපතම ඉන්න එක ඔබ ජීවත් වෙනවා. මේ ජීවත් වීම තුළ එයාලගේ අදහස් එයාලගේ සිතුම් පැතුම් එක්කලා ඒගොල්ලන්ගේ ශක්තිය එක්කලා අපේ ශක්තියත් එකතු කරගෙන ගැටීම් නැති වෙනවා. එයා ජීවිතේ දිහා බලන විදිය එයා තමන්ගේ ජීවිත මේ ගෙවන හැම තත්පරයක්ම පිළිගන්න විදිය ඔබට මම කියලා දීලා තියෙන මාර්ගයේ ඔබ යනකොට මේ හැමදේම දිහා දකින විදිය මේ පිළිගැනීම වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ වෙනස් වීම කියන එක අපි කොහොමද අපි ඇත්තටම ඇක්සෙප්ට් කරන්නේ? එහෙම නැත්නම් අපි ඇත්තටම පිළිගන්නේ කොහොමද? මේක ඉතාමත්ම වැදගත්. අපි අපේ මේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්නේ ඒකෙදි තමයි අපේ අර නිහතමානී ගුණය සහ ආදරය එන්න ඕනේ කියන්නේ. දැන් ওই නිහතමානී ගුණය සහ ආදරය නැති වෙච්ච ගමන්ම ඔයා කියන දේ වැරදි, ඔයා මෙහෙම තමයි, ඔයාට මොනවද දන්නේ, ඕව බොරු, ඕව මිත්‍යාව, ඔයා මිත්‍යාව පස්සේ යනවා කියලා අර ඒ කෙනාව පීඩණයට පත්වීම, එකිනෙකාට පීඩණයට පත් කර ගැනීම කරන්නේ මෙන්න මේ නිහතමානී බව, නම්‍යශීලීකම සහ ආදරය, ලෙංගතුකම නැතිව. එතකොට ඒක දැන් ඊළඟට ඒ ලෙංගතු බව නැති වෙලා මේක උනාට පස්සේ කවුරු හරි ওই දෙන්නගෙන් එක්කෙනෙක් පීඩණයට පත් වෙනවා. ඊට පස්සේ පීඩණයට පත් වුණාට පස්සේ ඒ කෙනා ඒක අල්ලගෙන දුකට පත් වෙනවා. අනේ මං එයාට බැන්නනේ, අනේ මං එයාගේ හිත රිද්දුවනේ, ඒ මේ මනුස්සට මොනෝ වෙලාද මන් දන්නේ. ওই විදිහට කී කියා අපි හිත හිතා දුකට පත් වෙනවා.
ඇති එතකොට වැඩක් තියෙනවද ඊදී දෙන්නටම වැඩක් නැහැ දැන් පළවෙනි දේ තමයි ඒ දරුවා මට කියලා එවලා තිබුණා එයාට ඇඬෙනවා මට මේක දරා ගන්න බෑ මම එයා මට ගොඩක් ආදරේ එතකොට එයා මම වෙනුවෙන් අර එයාගේ නෑ දැ වෙන කෙනෙක් එක්කලා කතා කරලා ඒ නිසා එයා දැන් කියනවා මට හරි දුකයි මට මේකට හිත හදා ගන්න බෑ මං කැමති නෑ මගේ ඉස්සරහ මට බයිනවට එයාගේ ඉස්සරහ මට බනිනවට කැමති නෑ මේ විදිහට එයා හිතනවා දැන් මේ සිතුවිල්ලත් එක්ක අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඉතින් මුලින්ම හිතන්න ඕනේ ඔය බැනපු දෙයි මම දන්නේ නෑ මගේ ඉස්සරහ නෙමෙයිනි මට බනින්නේ ඒ වගේ දැන් ඒ දරුවට මම මේ කතා කරන්නේ මගේ ඉස්සරහ නෙමෙයි ඔබට ඒ කිනා බණින්නේ. එතකොට ඒ නිසා එයාට නිවැරදි මාර්ගය පෙන්නලා දීම විතරයි පුතේ ඔයාගේ යුතුකම වෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔයාට කැමති නම් දැන් බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේ කොයිතරම් උතුම් ගුරුවරයෙක්ද කියලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ පවා කවදාකවත් කියලා නේ මම කියලා දෙන්නේ ඒ විද්‍යයටම ඔගොලු වටහා ගන්න. जीवित යම් කිසි මේ ශක්ති ගන්න දෙනුව තුල කොහොමද මේවා සිද්ධ වෙන්නේ කියන පැතිකඩවල් පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. ඉතින් ඒ අධ්‍යයනය කරාම අපි ලබා ගන්න අපි ප්‍රත්‍යක්ෂ කර ගන්න දැනුම දරුවන්ට ලබා දෙනවා. එතකොට ඒක මට අනුව ඒක ඉතාමත්ම ප්‍රායෝගික දෙයක්. එතකොට ඒක මම ප්‍රායෝගික බව මගේ මම ඒක ප්‍රායෝගික බව තව දරුවන්ටත් ඒ අභ්‍යාස ලබා දෙලේ ඒ වයින්ුත් ඔප්පු කරගෙන තියෙනවා. ඉතින් හැම දෙයක්ම ඒක ප්‍රායෝගික මම දෙන මේ අභ්‍යාසවල තියෙන ප්‍රායෝගික බව ප්‍රතිඵලදායි බව නිරන්තරයෙන්ම ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට මේ ප්‍රත්‍යක්ෂ වෙච්ච මේ මාර්ගෝපදේශණය තමයි මම ඔබට ලබා දෙන්නේ. හැබැයි දැන් මේක කොයිතරම් ප්‍රතිඵලදායි වුණත් සමහර කෙනෙක් ඉන්න පුළුවන්. අයියෝ මේක වැඩක් නැහැ. මේක බොරුවක්. අයියෝ මේ ඉරට වඳින එක ඇත්තක්ද? ඒ ඕ බොරු. ඒ කියන්නේ යා දකින්නේ නැහැ. ශක්තිය කියන මානය තුල ඉඳගෙන මම ඒකට මානය කියලා පාවිච්චි කරනවා ශක්තිය කියන මානය තුල ඉඳගෙන අපි කොහොමද අපේ හිතුවිලි හසුරවන්නේ කියන එක පිළිබඳව යාට අයිඩියා එකක් නෑ යාට අදහසක් නෑ සමහර දරුවෝ ඉන්නවා ඒගොල්ලෝ හොඳටම ලොජිකල් මයින්ඩ් එක තියෙන ඉංජිනේරුවරු මේ වෛද්‍යවරු වගේ අය ඒගොල්ල මගේ දේශන අහලා ටික කාලයක් යනකොට ඒගොල්ලන්ට හිතෙනවා ඇත්තටම ඇත්තද කියලා. ඊට පස්සේ ආයෙත් අහන්න පටන් ගන්නවලු. දැන් මම මේ ශක්ති ගලණය පිළිබඳව මේ ශක්තියත් එක්ක කටයුතු කරන විදිය පිළිබඳව කියලා දෙද්දී සමහරුන්ට මේක එකපාරම තේරෙනවා. ඒක තේරෙන්න පළවෙනිම ස්ටෙප් එක තමයි මාව මම කියන්නේ ඇත්ත. මම කියන දේ සත්‍යයි කියන එක දරුවෝ මාව පිළිගන්න ඕනේ. දැන් පුතේ කෙනෙක්ට එහෙම පිළිගැනීමක් නැත්තම් එයා ඉන්නේ හැම වෙලාවෙම ලොජික ගොඩාක් වෙලාවට මම දැකලා තියෙන මට මේ ළඟදීත් එක දරුවෙක් පාපොච්චාරණය. ඒවලා තිබුණා ඒ දරුවා software engineer කෙනෙක්. එතකොට මේ engineers අතර ගොඩාක් අපි logical mind එක එහෙම නැත්තම් තර්කන හැකියාව ගොඩාක් ප්‍රගුණ කරපු දරුවන්ට මේ ගැටලුව එනවා. ඒගොල්ලෝ තර්ක කරනවා හෘද පැත්තට තර්ක කරනවා ධන පැත්තට තර්ක කරනවා තර්ක කර 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 ඉන්නවා එතකොට ඒගොල්ලන්ට නැත්තේ මොකද්ද ওই තර්කය නිසා නැති වෙලා යනවා ඒගොල්ලන් ගියාව තියෙන අර භක්තිය කියන එක භක්තිය නැති වෙනවා කියන්නේ තනි කරම විශ්වාසය නැති වෙලා යනවා ඉතින් මේක හරි ප්‍රබල දෙයක් මොකද අපි ජීවිතේ මොනවා හරි දෙයක් ලබා ගන්න නම් සතුටින් ඉන්න නම් ප්‍රගුණ කරන්න නම් ජීවිතේ හරි තැනට එන්න නම් විශ්වාසය කියන එක උප්පරිමව තියෙන්න ඕනේ. තමයි යන මාර්ගය තුල Tamanට විශ්වාසය තියෙන්න ඕනේ. දැන් මට කවදාකවත් තරංගයේ පිළිබඳව විශ්වාසය තිබුණේ නැහැ.
එම වෙලාවෙම මම හිතුවේ මම මේ ජීවිතය තරඟයක් එක්කලා ගමන් කිරීම ගැන මට කිසිම තෘප්තියක් නැහැ. මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මට මේ තරඟේ හරි කරදරයක්. කියන එක හිතෙච්ච හින්දා මම තරඟේ කවදාවත් මගේ ජීවිතයට ගන්නේ නැහැ. හැබැයි මම හිරුගේ ශක්තිය ප්‍රබලව විශ්වාස කරනවා. මේ ආශිර්වාද පලිඟු වලින් මට ලැබෙන මේ උත්තේජනය මගේ ආධ්‍යාත්මයට ලැබෙන ශක්තිමත් භාවය මම උපරිමව විශ්වාස කරනවා. එතකොට මේ විශ්වාසය තුල මගේ අභ්‍යාස කරද්දී මට මේ ශක්තිය ලැබෙන බව මට තේරෙනවා. දැන් මම ඒක විශ්වාසයෙන් නැතුව පාවිච්චි කරන්න වෙනවා. දැන් පුතේ විශ්වාසයට බලයක් තියෙනවා. ඔබේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ දැක්වන්න. දැන් ගොඩාක් වෙලාවට වියත් උගත් කියන දැන් අපි හැම දෙයකම දෙපැත්ත ඔය අසාධාරණයට කතා කරන හැම දෙයකම හොඳ නරක බලන ගොඩාක් දරුවන්ට මේ අභ්‍යාස කරන්න අපහසුයි. ඒ අභ්‍යාස කරන්න අපහසුතාවයේ ඇති වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට තියෙන හරිම ලොජිකල් මයින්ඩ් එකක්. ඒගොල්ලෝ හැමතිස්සෙම තර්ක කර 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 ඉතින් මේ වගේ තර්ක කරන අයත් එක්කලා තමන්ගේ මේ තමන් කරන දේ ගැන යනකොට වඩා හොඳයි ඒගොල්ලන්ට ඒක නොදී ඉන්න එක. ඒගොල්ලන්ට ඒගොල්ලොත් එක්ක ඒ ගැන වාද නොකර ඉන්න එක. ඒගොල්ලන්ට දැනුම් දෙන එක මම කැමති මේක කරන්න ඒ නිසා මම කරනවා. ඔයා මේකට අකමැති ඉන්නේ ඒ නිසා ඔයා කරන්න එපා කියන පැහැදිලි දේ යට කියලා දීලා යත් එක ආදරෙන් ඉන්න ඕනේ. දැන් සමහරු මේක තේරුම් අරගෙන මම මේකට ආස නැහැ හැබැයි ඔයා කැමති නම් කරන්න මට ඒක කිසිම ගැටලුවක් නැහැ. මම එතන තියෙන්නේ එයා මේක කරනවද නැද්ද කියන දේ නෙමෙයි. මේ මාර්ගය යනවද නැද්ද කියන එක නෙමෙයි. එතන තියෙනවා ඒ දෙන්නගේ අතර තියෙන සුහදතාවය, ආදරය. එතකොට අවශ්‍ය වෙන්නේ අන්නේ සුහදතාවය සහ ආදරය වඩා ගැනීම. එතකොට දැන් මේ පවුල ඇතුලේ මේ දැන් මේක මිත්‍යාවක් කියන අයත් ඇති, මේක ඇත්තම කියලා පිළිගන්න අයත් ඇති. එහෙම අයත් මට හම්බෙලා තියෙනවා. දරුවෝ මට සමහර වෙලාවට පණිවිඩයවනවා. මට මේ කිව්වේ මගේ අම්මා. මට මේ ගැන කිව්වේ මගේ දුව. මට මේ ගැන කිව්වේ මගේ අක්කා. දැන් මොකද මගේ වැඩමුළු වලට එනවා අම්මා දුව. ඊළඟට අක්කලා නංගිලා ඒ සහෝදරයෝ ඔක්කොම කට්ටිය. ඊළඟට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් සැමියා සහ බිරිඳ. මේ වගේ හැමෝම එනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලෝ අතර අන්‍යෝන්‍ය විදියට මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන දරුවෝ ඉන්නවා. එතකොට සමහර දරුවෝ මට මේ ළඟදී එක දරුවෙක් පිටරටින් ඉඳලා කතා කළා කිව්වා මම මේක හොඳටම පිළිගන්නවා. මම දන්නවා මේක ඇත්ත කියලා. මොකද එයාට ඒක හොඳටම ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. එයා මේ අභ්‍යාස කරලා. හැබැයි එයාගේ මල්ලි තාමත් මේක පිළිගන්නේ නැහැ. එයාට හොඳටම කරදර කිව්වා. ඉතින් එයා කියනවලු මම ඔයාගේ අක්කා. ඔයා මං කියන දේ පිළිගන්න. මම ඔයාට වරදක් කරන්න නෙමෙයි මේක කියන්නේ. මට මේක හරි ගියා. ඒකයි. නමුත් එයාගේ මල්ලීට ආස හිතෙන්නේ නැහැලු මේක පිළිගන්න මේ දේවල් කියන්න. සමහර වෙලාවට මේ මාවත් විවේචනය කරනවලු. එහෙම තමයි පුතේ. දැන් මම මේ විශ්ව ශක්තිය පිළිබඳව මම අභියෝගයක් ගත්තා. මේට අවුරුදු දෙකකට කලින් මේක මේ සමාජයට දෙනකොට මට කොයි තරම්නම් කතා කිව්වද. ඒ කියපු අයම දැන් ඇවිල්ලා පාපොච්චාරණය කරනවා. මම ඔබතුමිය කියන දේවල් කලින් ඇහුවේ නෑ. මට හිතුනේ නෑ මම ඔබතුමියගේ මේ මොනවාද ඇග්‍රිකල්චරල් වීඩියෝස් ටික බැලුවා. ඒවන හරිම උපරිමයෙන්ම තියෙනවා. මං ඒ ටික විතරයි බැලුවේ. මම මේවා ගැන පිළිගත්තේ නෑ. හැබැයි අන්තිමට මට හිතුණා මේ ගත්ත ෆොටෝස් ටික දැන් දරුවෝ මේ මට එවනවනේ ඒවයේ ස්ක්‍රීන්ෂොට්ස් ගන්නවනේ. ඒ ස්ක්‍රීන්ෂොට්ස් ටික මෙහෙම පල කරාම ඒව හැමදාම දකින්නවා. හැමදාම මුදල් ආකර්ෂණය කළ දෙනවා. නිකන්නුත් නෙමෙයි. ලක්ෂ ගණන් ලැබෙන්නේ නැතුව තිබිච්ච සල්ලි දරුවෝ අරගෙන තියෙනවා. නිකන් ගෙනල්ලා දීලා තියෙනවා. මේ විදිහට වෙනකොට එයාට හිතෙනවා මේක මොනවා හරි ඇත්තක් ඇති. මම නිකන් කරලා බලනවා. ඊට පස්සේ ඒ දරුවා කියන මම ඉස්සෙල්ලම කරේ ඔබතුමිය හැමතිස්සෙම කියනනේ විශ්වාසය වඩව ගන්න කියලා. මම ඉස්සෙල්ලම කරේ නෑ. ඔබතුමිය කවදාකවත් බොරු කියන්නේ නෑ. මේ කියන්නේ ඇත්තමයි. මගේ අම්මා වගේ මට මේ ඇත්ත කියනවා ඇති කියලා මම ඔබතුමියව විශ්වාස කරා. විශ්වාස කරලා මම මේ අභ්‍යාස ටික කරන්න පටන් ගත්තා.
මට ඇත්තටම ප්‍රතිඵල ලැබෙනවා. ඊට පස්සේ මට ප්‍රතිඵල දීලා තියෙනවා. ඉතින් ඔබට මගේ ওই Facebook page එකේ පහලට යනකොට පුතේ ඕනතරම් බලා ගන්න පුළුවන්. ওই පාපොච්චාරණ ඕනතරම් දරුව මට කරලා එවලා තියෙනවා. මම හැම වෙලාවෙම දරුව ගැන හිතන්නේ මෙන්න මේ විදිය මත එක. අම්මා කෙනෙක් දැන් අපි හිතමු චූටි බබෙක්ව අපි මෙහෙම කරනවා. දැන් මටත් පුංචි බබෙක් කියලා. දැන් මේ පුංචි බබෙක්ව හරි පාරට යවන්න හරි වැරද්ද කියලා දෙනකොට සමහර වෙලාවට ඔය හරි වරද සමහර දරුවෝ පිළිගන්නේ නැහැ. ඒකේ තියෙන එක එක දේවල් අපිටම හොඳ ಗುಣ කොලකඳක් දෙනවා කියලා බොන්න. ඒකේ තියෙන අර සුදු ලූණු ටික අයින් කරයි ලූණු ටික අයින් කරයි එහෙම කර කර අර කොලකඳ එකේ තියෙන වැඩක් නැති විදිහට කොලකඳ එක බොන්න පුළුවන් චූටි දරුවෙක්. ඒ වගේ දරුවෝ වෙනස් වෙනවා. දරුවෝ හරියට පිළිගන්නේ නැහැ, තේරුම් ගන්නෙ නැහැ. මේ වගේ දේවල් තියෙනවා. හැබැයි එහෙම කියලා ඒ දරුවව අතහරිලා දාන්නත් බෑ. අපි ඒ දරුවට බනින්නේ නැහැ. අතල් ඔයා කණ්ඩෙපා හිනම් කියලා කවදාවත් උයලා දෙන්නේ නැතුව ඉන්නේ නැහනේ අම්මා. නේද? අම්මගේ කෑම රස නැහැ කියලා කන්න බෑ කියොත් අම්මා හැමදාම උයනවා. හැමදාම උයලා කන්න දෙනවා. කොහොම හරි කවන්න බලනවා. මොකද අම්මා දන්නවා මේක ගුණයි. මේ දරුවා ඉන්නේ මේකේ. දරුවා ඒක දන්නේ නැහැ. ඒ වගේ හැම වෙලාවෙම මම දරුවෝ දිහා බලන්නේ මගේ හදවත දන්නවා. මම මේ කියලා දෙන්නේ යටි අරමුණක් ඇතුව නෙමෙයි. හැමදේම හරි විදියට මම මේ රටේ මිනිසුන්ට අවශ්‍ය කරන ශක්තියයි මේ දෙන්නේ. ඒක මම හදවතින්ම දෙනවා. ඒ දෙන දේ ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. මම දන්නවා මේකෙන් මිනිස්සු දියුණු වෙනවා. මිනිස්සු ජීවිතේ හදා ගන්නවා. ඒ නිසා තමයි සමහර දරුවෝ කියනවා මට හිතා ගන්න බෑ මේ මම කරන දේවල් ටික ඇයි මෙහෙම කරන්නේ කියලා. කිසිම යටි අරමුණක් නැහැ. කම දේ තමයි මිනිස්සු මට මට පෙවුනා පුතේ. මම මේ අවුරුදු 30ක කාලේ මේ ලංකාවේ ජීවත් වෙද්දී මේ ලංකාව තුල තියෙන විවිධ අඩුපාඩු මම දැක්කා. මට මතකයි එක්තරා දවසක මම ඉගෙන ගන්න කාලේ එක දේශනාවකදී එක දේශනෙට ආපු දේශකයා කියනවා ලංකාව ඉස්සරත් දියුණු වෙමින් පවතින රටක්, අදත් දියුණු වෙමින් පවතින රටක්, හෙටත් දියුණු වෙමින් පවතින රටක් කියලා. එතකොට මට අවුරුදු කොහොමත් 13ක් 14ක් විතර ඇති. හැබැයි මට හිතුණා ඇයි මේ ලංකාව දියුණු වෙච්ච රටක් බවට පත් කරන්න බැරි? කවදා හරි මට ඒක පුළුවන් වෙයිද කියලා මම හිතුවා. හැබැයි ගැප්ස් ටික මම හොඳට දැක්කා. මෙන්න මෙතන ගැප් එකක් තියෙනවා. මෙතන ගැප් එකක් තියෙනවා. ඒව දැන් අපි ඔකෝ මේ ගැප්ස් ටික පුරවනවා. දියුණු වෙච්ච රටවල් දියුණු උනේ කොහොමද? ඈත අතීතයේ අපේ හෙළය අපේ පුතුන් මිත්තන් දියුණු වෙලා තිබුණේ කොහොමද? මතක කරන්න එපා. අපි මේ මුළු මේ ලෝකෙටම බද්දීපු රටක්, හාල් ටික යවපු රටක්. හැබැයි අද එහෙම නැහැ. ඒකට ඈත අතීතයේ මිනිස්සු මේව කරේ කොහොමද? හෙළ වෙදකම පුදුමාකාර විදියට මේ ලංකාව මේ ලංකාව තුල තිබුණා. ඉතින් හැමදේම අයින්ට ගියා, පහළට ගියා. යටත් විජිතය බවට පත් වුණාට පස්සේ. ඒකට ඒ දේවල් අරගෙන අපෙන් අරගත්ත දේවල් තියෙනවනේ පිටරටට. අපි ගාව බුදුදහම තිබුණා. හැබැයි බුදුදහමේ නියම හරයත් එක්කලා මිනිස්සු වටහාගත්ත දේවල් දැන් තියෙන යුරෝපේ. ඒ ඔක්කොම එකතු කරලා මිනිසුන්ට හරියට ජීවිතය ගෙනියන්න පුළුවන් මාවත තමයි මට ඕනේ උනේ පෙන්නන්න. දැන් ඒක මම කරන්න තියෙනවා. ඒක කරන්නේ මගේ හදවතින්. මොකද මට ඒක ඕනේ. මාව මේ මහ පොළොවට එවලා ඇත්තේ ඒකට වෙන්න ඇති. ඒකනේ මට ඒක ඕනේ කියලා දැනෙන්නේ. මම ඒක කරනවා. එච්චරයි. ඒක මම කරනවා. ඒ කරනදී මම හදවතින්ම කරනවා. ඔච්චරයි මගේ තියෙන්නේ. මං කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙමනම් මට කොයිතරම් දේවල් බලාපොරොත්තුද? දැන් මේ මෙතෙන්ට ආවට පස්සේ මේ මං කරන දේවල් වලින් මට ඕනතරම් රාජ්‍ය අනුග්‍රහය ලැබෙන බොහෝ දේවල් ගැන මට අවස්ථාවක් ආවා. ඒ කිසි දෙයක් මම බාරගත්තේ නැහැ. මට ඕනේ නිදාසේ ඉන්න. ප්‍රසිද්ධිය පස්සේ ගියෙත් නැහැ. මට ඕනේ නැහැ ඒවා. මට ඕනේ මේ රටේ මිනිස්සු දුක් විඳින්නේ නැතුව සතුටින් ඉන්නවා දකින්න විතරයි. එතකොට ඒකට නියම හරය මම ඔබට දුන්නා. ඒත් මට එහෙම පුළුවන් නම් මගේ දරුවන්ටත් ඒක පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම පුතේ ශක්ති විද්‍යාවක්. එතකොට
හිරුගේ ශක්තිය පදනම් කරගෙන අපේ ආධ්‍යාත්මික ශක්තිය පදනම් කරගෙන යන හරි අන්‍යෝන්‍ය ලස්සන ගමනක් මේක. මේක සෝබාදහමි ශක්තිය තමයි අපි භාවිත කරන්නේ. දැන් මේ සූර්ය පූජාවේදී අපි මේ මම මේකම උගලන්ට පෙන්වන්න ගත්තේ මේතන ආශිර්වාද පළඟු තියෙනවා, හිරු මැණික් තියෙනවා, මල් තියෙනවා, සුවඳ තියෙනවා. ඊට පස්සේ මේ හැමදේම මේ විශ්වයේ තියෙන ප්‍රබල ශක්තියන් ටික තමයි අපි ආකර්ෂණය කරගන්නේ. ඒකට අවශ්‍ය කරන අපි ප්‍රබලව භාවිතයට ගන්න උපාංග ටික සම්පූර්ණයෙන්ම සබා සබා දහමත් එක්කල යන දේවල්. ඒක තමයි අපේ ක්‍රමය. හරීම ලස්සනට හරි සොඳුරු විදියට. ඒකයි මම කියන්නේ. සෞභාග්‍ය රන්තරතු කියලා කියන්නේ විශ්වයේ තියෙන සොඳුරුතම විශේෂක්ති වැඩමුළු. සෞභාග්‍ය රන්ද්‍රුට කියන්නේ විශ්වයේ තියෙන ප්‍රබලතම විශේෂක්ති වැඩි. අසම සමයි. ඒකට සම කරන්න බෑ. අනිවාර්යයෙන්ම කරන දරුවන්ට ඒ ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි හරි සොඳුරුයි. හරිම සරලයි. හරිම ස්වභාවිකයි. ඒක තමයි මට ඔබට කියන්න තියෙන්නේ. ඒ තුල ඒ තියෙන ඒ ෆවුන්ඩේෂන් එක තුල තමයි හැම දරුවෙක්ම ඒගොල්ලන්ගේ ජීවිතය අරගෙන යන්නේ. ඉතින් හැම දරුවෙක්ම මේ මම හිතන විදිහට හිතන්න ඕනේ. මම ඒකයි මේ මගේ සිතුවිලි කියන්නේ. සමහර වෙලාවට මේ විශ්වය අපිව පරීක්ෂා කරනවා. ඇත්තටම යා ඒ සිතුවිල්ලද ඉන්නේ. දැන් ඒ මූණ දීපු දරුවට එයා හරියටම යාගේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ නංවගෙනද ඉන්නේ කියන එක පරීක්ෂා කරනවා මේ විශ්වය. විවිධ අභියෝග එනවා. අභියෝග දෙනම් අරගෙන සැලි සැලි අඬා අඬා දුක් වෙවි ඉන්න ඕනේ නැහැ. අවශ්‍ය මොහොතේදී තමන්ට ආවේගයක් ආවොත් ඒක පිට කිරීමට ඇඬුවට කමක් නැහැ. නමුත් ඒක අල්ලගෙන හිත ඇතුළට දාගෙන ඒකෙම ගැටි ගැටි ඉන්න එපා. තරහ වෙවි ගස්ස එහෙම ඉන්න එපා. අයින් කරලා දාන්න. ඉවරයි ඒක. ඒක දැන් මං ගව නැහැ. ළඟට මං මගේ ගමන යන හැම මොහොතම තමන් තමන්ගේ ආධ්‍යාත්මික සතුට ගැන හිත. ඒක තමයි තමන්ට ගන්න පුළුවන් මේ විශ්වයේ තියෙන උපරිම තෘප්තිය. හැම මොහොතකම තමන්ට ආධ්‍යාත්මික සතුටක් තියෙනවා නම් තමන්ගේ හිතට කරදරයක් නැත්තම් තමන්ගේ වටේ ඉන්න මිනිස්සු තමන්ට හරි ආදරෙන් ඒ ආධ්‍යාත්මික සතුට තුල ඉන්න උදව් කරනවා නම් ඒක තමයි අවශ්‍ය කරන දේ. ඒක හරි විදියට තමගේ ජීවිතයට එකතු කරගන්නට ඕනේ. ඉතින් මේ දේශනේ ඇත්තටම සකස් කරේ ඒ දරුවා වෙනුවෙන්. ඒ වගේම මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන තව දරුවෝ ඇති. අපි කොහොමද බාධක හමු වෙ නොසැලෙන්නේ? බාධක ඔළුව උඩ තියාගෙන එහෙම නැත්නම් බාධක ටික බාර අරගෙන ඒක ඔළුව ඇතුළට දාගෙන ඒකට යට වෙලා ඉන්න දරුවෝ ඉස්සෙල්ලම බාධක ටික පැත්තකින් තියන්න. ඔබට යන්න ඕනි ගමන ওই බාධක ටික කොහොම ඔළුවේ බර තියාගෙන යන්න බෑ පුතේ. එකෙන් අයින් වෙන්න ඕනි. අයින් කරන්න ලේසි. ක්‍රම ගොඩක් කියලා දීලා තියෙනවා. රන් පොකට්ටුව, බැලුන් තියරි එක මේ විදිහට දීලා තියෙනවා. ওই ටික අයින් කරගන්න. නැත්තම් හැමදාම අනුන් ගැන බල බලා එයා කරන දේ හරි මෙයා කරන දේ වැරදි ලොජික් එක දදා ඒ කියන්නේ තර්කය කර ඉන්නවා. තව පුංචි දෙයක් කියන්නේ දැන් ඔය අපි දකිනවා රූපවාහිනීවල තර්ක කරනවා, අරකට තර්ක කරනවා, හොඳයි කියන්න තර්ක කරනවා, වැරදි කියන්න තර්ක කරනවා. මේ කිසි දෙයක් ඕනේ නැහැ. ඒ අවශ්‍ය වෙලාවට අපිටම අපි මොනවා හරි ටෙලි නාට්‍යයක් බලනවා කියලා. හරි ওই ටෙලි නාට්‍ය අපි බැලුවා. ඒකෙන් ඒ මොහොතට ඔබට තෘප්තියක් එනවා, ඔබට සතුටක් එනවා, හිතට සතුටක් එනවා. අනේ සතුට ගත්තා. එහෙම නැත්නම් ඒකෙන් ඔබට හිතේ සතුටක් නැතුව මොනවා හරි ලොජික් එකක් හිතට එනවා නම් ආ මෙහෙමයි කී කියලා හිතට නෝ ඒ නාට්‍ය අයින් කළා වෙන channel එකක් බලන්න. ඔච්චරයි. දැන් ඕක ගැන මෙනෙහි කරන්න යන්න ඕනේ. අනේ මෙයා මෙහෙම කී කියලා ඕනේ නැහැ. අපිට මේක Tamanට බලපාන දෙයක් කියලා. ඒත් Taman ඒ අවස්ථාව හරියට තේරුම් ගත්තට පස්සේ ඒ අවස්ථාවට අනුකූලව Taman කටයුතු කරා එතනින් ඒක ඉවරයි. ආයක දරාගෙන එයා එහෙමමයි කියලා ඉන්නම් ඕනෙත් නැහැ. මොකද ඒකට හේතුව සමහර වෙලාවට වෙනත් ශක්තියින් විසින් ඒ ඔබේ හිතට චකිතය ඇති කරපු කෙනාගේ ශක්තියේ වෙනසක් ඇති කරලා ඔබේ හිතට චකිතය එන විදියට ක්‍රියාත්මක වෙන්නට හැකියාව තියෙනවා.
මම නිරන්තරයෙන්ම මතක් කරන තව දෙයක් ඔබට නැවත මතක් කරන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානම් වෙනකොට ආනන්ද හාමුදුරන්ට කියන තමන් වහන්සේ පිරිනිවන් පානයි සූදානම් වෙන්නේ කියලා. එතකොට බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා අපි අහලා තියෙනවා ආනන්ද හාමුදුරන්ට මාරේ ආවේශ වෙලා හිටියා කියලා. ඒ නිසා උන්වහන්සේට කියන්න බැරි වුණාද බුදුරජාණන් වහන්සේට දැම්ම පිරිනිවන් පාන්න එපා කියලා. අග්‍ර උපස්ථායක තනතුරේ ඉන්න ඒ උතුමන් වහන්සේ කෙනෙක් එහෙම කියන්න ඕනිලු බුදුරජාණන් වහන්සේ තව කල්ප කාලාන්තරයක් අපි අතර ඉන්න වැඩ ඉන්න නමුත් ආනන්ද හාමුදුරන්ට එහෙම හිතිලා නැහැ. මොකද පැවැත්මේ දහමකුත් තියෙනවා පුතේ නැවැත්මේ දහමකුත් තියෙනවා. එතකොට නැවැත්මේ දහම සහ පැවැත්මේ දහමෙදි මේ පැවැත්ම සඳහා හැම වෙලාවෙම මේ විශ්වයේ යම්කිසි බලවේග ටිකක් එකතු වෙනවා. අද පවතින්නේ කොහොමද? මේ පැවැත්මට යම්කිසි බලවේග ටිකක් එකතු වෙනවා. නවතින්නත් යම්කිසි බලවේග ටිකක් එකතු වෙනවා. නැවැත්ම සඳහා ඉන්න ශක්තිය අඩු වෙලා පැවැත්ම සඳහා ඉන්න ශක්තිය වැඩි වුණාම මොකද වෙන්නේ? අර බුදුරජාණන් වහන්සේට ඒ වෙලාවේදී අර ආරාධනා කරන්න බැරි වුණා වගේ ආනන්ද හාමුදුරුවන්ට. ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් අපේ ජීවිතවල. සමහර විට ඔබේ අම්මගේ වේශය අම්මා කියන කෙනා ඔබට නිකන් ඔබේ ශක්තිය හීන කරන්න ආපු කෙනා වෙන්න පුළුවන්. මොකද ඔබේ අම්මා ඔබේ හිත රිද්දනකොට දැනෙන විදිය වැඩි. ඔබේ මහත්තයා ඔබේ හිත රිද්දනකොට ඔබට දැනෙන විදිය වැඩි. ඔබේ දරුවා ඔබේ හිත රිද්දනකොට ඔබට දැනෙන විදිය වැඩි. එතකොට ඒක කල්පනා කරන්න. මේ මෙයා තුලින්ම මගේ හිත රිදෙන්නේ ඇයි? වෙන කවුරුත් හිත රිද්දන්නේ නැතුව මෙයාම හිත රිද්දන්නේ ඇයි? මං එහෙනම් මේක මට අභියෝගයක්. මේ අභියෝගයට මම සැලෙන්නේ නැහැ. මං මේ අවස්ථාවේදී ඕන විදිහට ක්‍රියාත්මක වෙලා මම මගේ පාඩුවේ මගේ විදිහට මම කටයුතු කරනවා. සමහර දරුවෝ මගේ වැඩමුළුවල හිටපු දරුවෝ පවා සමහරවිට නැවත මට කතා කරනවා අපොයින්ට්මන්ට්ස් අරගෙන මෙන්න මෙහෙම වුණා මෙයා මට ගොඩාක් ආදරෙන් හිටියා. එයා දැන් මේ විදිහට ඉන්නේ. ඉතින් මම එතකොට ඒගොල්ලන්ගේ වයස අහනවා. ඊළඟට ඒගොල්ලන් දැන් කරන්නේ මොනවද කියලා අහනවා. සමහරවිට නෑ මොනවත් කරන්නේ මට හරි දුකයි. මං කියනවා ඇයි? ඇයි පුතේ එහෙම ඉන්නේ? නැත නෑ. ඉස්සෙල්ලම කරන්න ඕනේ තමන්ගේ ගමන යන්නේ. නේද? තමන් තමන්ගේ ගමන යන්නේ. කරේයා මට මෙහෙම කරා, අරයා මාව කොන් කරා, අරයා මං ගැන බැලුවේ නෑ. ওই හැමදේම ගැන මට හොඳ අත්දැකීම් තියෙනවා. හැබැයි කවදාකවත් මම මේ කොන් කරපු අය, මේ එහෙම කියන අය කිසි කෙනෙක් දිහා ඒගොල්ලන්ට මගේ ශක්තිය වැය කරන්න මම ඉදිරිපත් වෙන්නේ නෑ. මොකටද මම මගේ ශක්තිය ඒගොල්ලෝ වෙනුවෙන් වැය කරන්නේ? ඒ වෙලාවට අවශ්‍ය කරන ක්‍රියාමාර්ගය අරගෙන මම මගේ ගමන යන්න ඕනේ. හැම දරුවෙම එකයි කරන්න ඕනේ. මේ බොරු මවාපෑ මේව මායාවල්. ඔබේ හිත රිද්දන දේවල් ඔබ කොහොමද කියලා බලන ඔබ කොච්චර ශක්තිමත්ද? ඔබට තව මොනවා හරි ලැබෙයි. දැන් පුතේ නිකම්ම මෙහෙම දෙයක්වත් මට කියන්න ඕනේ. ආධ්‍යාත්මික ශක්තිය අඩු කෙනෙක්ට පුළුවන් ද ලොකු පිරිසක් පාලනය කරන්න? බෑ. සෝබාදහම ඒක දෙන්නෙත් නෑ යාට. එක යට දෙන්නෙත් නෑ. හොඳ වීරිය තියෙන, හොඳ ශක්තියක් තියෙන, හොඳ ආත්ම ශක්තියක් තියෙන, හොඳ ආධ්‍යාත්මික ශක්තියක් තියෙන කෙනෙක්ට විතරයි හරි බැරෑරුම් වල මේ විශ්වය දෙන්නේ. එතකොට දැන් අපි හිතමු ඔබට ලොකු ව්‍යාපාරයක් පටන් ගන්න ඕනි කියලා. හැබැයි ඔබ හැම එකටම අඬ අඬ සැලිසැලි ඉන්නවා කියලා. ඔබට කවදාකවත් ඒක ලැබෙන්නේ නෑ. ඔබ අඬ අඬ සැලිසැලි ඉන්නේ නැති ඕනම දෙයකට හරි හරි ඍජුව මූණ දෙන්න පුළුවන් හොඳ ආත්ම ශක්තියක් තියෙන, හොඳ ආධ්‍යාත්මික ශක්තියක් තියෙන කෙනෙක්ට තමයි ඒ ශක්තිය ලැබෙන්නේ. ඔබට ලොකු ව්‍යාපාරයක් කරන්න ඕනේ නම්, ඔබට දියුණු වෙන්න ඕනේ නම්, ඔබට මේ රටේ ප්‍රබල චරිතයක් වෙන්න ඕනේ නම්, ඒ කියන්නේ යම්කිසි දෙයක් වැඩක් කරපු මනුස්සයෙක් වෙන්න ඕන නම්, ඒ ශක්තිය තියෙන වනම් විතරයි ඔබට ඒක දෙන්නේ. එතකොට ඔබ ඒකට ඔබේ හිත ඔබේ ආධ්‍යාත්මික ශක්තිය නංව ගන්නට උනේ, ඔබේ ධෛර්ය වැඩි කර ගන්න උනේ, ආත්ම ශක්තිය වැඩි කර ගන්න උනේ. එහෙම නැතුව දුක් වෙවි ඉඳලා හරියටවත් නෑ. දැන් මේ හැම පැතිම මම කියලා දුන්නේ මේ විදිහට හිතෙත් දුක එන දුක අරගන්න දරුවෝ ඉන්න හින්දා. දැන් තේරුණා නේද හැම දිනකටම? හරි.
දැන් ගොඩක් වෙලා මම අරගත්ත විනාඩි 30ක් කතා කරා. ඒ නිසා දැන් මේ වීඩියෝ එක මම අවසන් කරනවා. මතක් කරන්න ඕනේ දරුවන්ට සෞභාග්‍ය රන්දරට වැඩිමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්, ආදර වැඩිමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට මේ ගෙදර ඉඳගෙනම Tamanට කීයක් හරි හොයාගන්න, ඇත්තටම කීයක් හරි නෙමෙයි ලක්ෂ ගණන් වලට මුදල් හොයන්න පුළුවන්. ඕන තරම් ක්‍රම තියෙනවා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් ක්‍රම. ඒ ක්‍රම පිළිබඳව හරියට මොනවද විශ්වාසයෙන් කරන්න පුළුවන් ක්‍රම පිළිබඳව දරුවන්ව යොමු කරන පාඨමාලාව තමයි අන්තර්ජාලයෙන් මුදල් ඉපෙයි මේ පාඨමාලාව. දරුවන්ට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩමුළු වලට සම්බන්ධ වෙච්ච දරුවන්ට අභ්‍යාස කරද්දී ඒ අවශ්‍ය කරන ශක්ති පරාසයේ ඒකාකාරී වීම මම දරුවන්ට ලබා දෙන ආශිර්වාද පලිඟු කට්ටලේ සහ හිරු මැණික් දරුවන්ට ලබා ගන්න පුළුවන්. ඒවා ශක්ති කරලා එවන්නේ. ඒ වගේම ඒකේ වෙනමම ක්වොලිටි එකක් තියෙනවා. ඒක භාවිතා කරන්න උනේ විදියක්. ඒ විදියට තමයි දරුවන්ට එවන්නේ. සමහර දරුවෝ අහනවා මේක වෙන තැන් වලින් ගන්න පුළුවන්ද? මම මගේ සහායිකාවන්ට කියන්නේ දරුවන්ට එහෙම අවශ්‍ය නම් එහෙම අරගන්න කියන්න. නමුත් අර ඒකේ තියෙන මේ ක්වොලිටි එක මට ලැබෙනවද කියන එක හරියටම විශ්වාස කරන්න බෑ පුතේ. මොකද සමහර දැන් අපි අල්ලන්න ඕනේ මට. මං අල්ලලා තමයි ඒක නිර්දේශ කරන්නේ හරි මේක හොඳයි කියලා. එහෙම අල්ලන්නේ නැතුව මට කියන්න බෑ. මම මේ පාෂාන වලට අගෞරවයක් කරනවා නෙමෙයි. ඒක ක්වොලිටි එකක් තියෙනවා. ඒක දැනෙන්න ඕනේ. ඒ ශක්තිය තුල තියෙන ඒක කොහොමද කියන්නේ? ශක්තිය අපගමනේ වෙන වේවා තියෙනවා. ශක්තිය ලැබෙනේවා තියෙනවා. එහෙම ගැටලුවක් තියෙනවා. ඒ නිසා මට ඒක කියන්න බැරි. අවශ්‍ය දරුවන්ට ඒ ආශිර්වාද පලිඟු කට්ටලේ සහ ඉරු මැණික් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක ගන්න උනේ නිවැරදිව අභ්‍යාස කරලා. ඒ අභ්‍යාස කරොත් නේ තමන් දන්නේ තමන්ට මුදල් ආකර්ෂණය වෙනවා කියලා. මුදල් ආකර්ෂණ ශක්තිය ඒකාකාරීව තියාගන්න තමයි තමන් ඒක ගන්න උනේ. හිරු මැණික් තුලිනුත් ඒ ධන ආකර්ෂණ ශක්තිය තමන් උදේට ආකර්ෂණය වීම සිද්ධ වෙනවා. ඉතින් අවශ්‍ය දරුවන්ට ඒක ලබා ගන්නට පුළුවන්. ඒක ඔබ කලබල වෙන්න ඕනේ නෑ. ඒකට ඔබ හරියට අභ්‍යාස ටික වඩාගෙන ගියොත් අභ්‍යාස ටික වඩන දරුවන්ට ඒක ලබා ගන්න මාර්ගය පෑදෙනවා. ඒක තමයි පරම සත්‍ය. මමත් මූණ දුන්නේ ඒකට, ඔබලන්ටත් මූණ දෙන්න පුළුවන් ඒකට. ඒ නිසයි මම කියන්නේ බොහොම විශ්වාසයෙන් මගේ නිවැරදිව අභ්‍යාස කරපු හැම දරුවෙක් මේ විදිහට තමයි හැමදේම කරේ. ඒ නිසා ඉස්සෙල්ලම ඔබට තියෙන හරිම ලේසි දෙයක් මේ channel එකේ තියෙන ඔක්කොම අභ්‍යාස ටික ඒ ටික බලලා තමන්ට දැනෙන තමන්ට හරියන අභ්‍යාස ටික කරන්න පුතේ. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. channel එක subscribe කරලා තියාගන්න, අර all option එක click කරලා තියාගන්න පුතේ. එතකොට videos දාපු ගමන්ම එනවා. ඊළඟට තව දැනුම් දෙන්න ඕන දෙයක් තමයි මගේ ශ්‍රාජි සිම්පල් ලයිෆ් FB page එකට එකතු වෙලා නැති දරුවෝ ඒකටත් එකතු වෙන්න. එතකොට ඔබට හරිම ඉක්මනට අවශ්‍ය කරන දැනුවත් කිරීම හැමදේම ලබා ගන්න පුළුවන්. මොකද මම වැඩිපුරම දැනුවත් කිරීම එකතු කරන්නේ Facebook එකට, Facebook page එකට එකතු වෙලා ඉන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැමෝටම.